Hai Bon, ada api talk with Bon Prasad api YouTube channel ini api kata karena kalpana kala. Meda usulnya Nadu hal bola yang kita hingga tiga nama melihat pola itu pramana atau lesa Nadu ini ne. Di mega terutama sebaya Nadu hingga ada mega biaya melihat dungge kuoto pakrame ada kini nanti tamai dengan tiga prasne. Ini mepil mana ini sakat cawa jenada putuma ke perdana twin pertuna perdana Vimal Himian saha hal nishpadak yang atara me hamu wak tibuna. Di meke di jana di petuma pahadilu guwa atara ma pahal na mila wenas kirimin adahasak nehe namut nadu wela na amat tanshi kati guwa kusikar ma amat tanshi ai guwa nadu wona tarang tiga nama wela da pole nadu namut wela da pole tein nehe meke wela da kuta upakrame kila guwa. Itu kata tapi mega katakan kalpana kala විශේෂයෙන්ම ඇත්තරම සුළු පරිපාලන සහල් මෝල් හිමියන් ඔබ දන්නවා මර්ධක හමුල ප්‍රධාන කේන්ද්‍ර කරගෙන තියෙන සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ඉතින් අපි කතා කළා රංජිත් මහත්තයාට මේ වෙලාවේ අයිබෝන් රංජිත් මහතා අයිබෝන් ඔව් කොහොමද දැන් අපි මේ කතා කළ විස්තරය ඔබතුමා දකින්නේ දැන් ඇත්තරම දැන් ඇත්තරම මෙලඳ පොලේ දැන් ඔබතුමාලා කිව්ව අපි සාකච්ඡාවක දහගෙන හිටියා කියන මේ දැන් ගෙවන මිල මදි කියලා. එතකොට තවත් මේ පිළිබඳව යම් ගැටලුකාරී තත්වයන් ඔබ ඉදිරිපත් කළා. මේක ඒකාධිකාරය සාල් ඒකාධිකාරය මිදින්න ඕන. මොකද නැත්තම් ඔබත් මමත් කන්නේ බත්. අපිට බත් කන්නටත් ඉස්සරහට හැකියාවක් නැති වෙනවා. ඒ නිසා මේකට ඔබ කොහොමද දකින පිළියම් මොකද්ද? මේ ප්‍රශ්නේ කොහොමද හඳුනාගන්නේ? මට එතනින් පටන් ගමු කතා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම පිළිබඳව. ඔබතුමා කරුණු කීපයක් සඳහන් කරා අවසානයේදී ප්‍රකාශ කරා ඒකාධිකාරයේ බිඳින්න ඕන කතාව. ඒක මම මුලින්ම පැහැදිලි කරන්න ඒකාධිකාරයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මොනම ශ්‍රේෂ්ඨයක වුණත් ඒක ඒකාධිකාරයේ අවසන් කළ යුතුයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨයින් ඇදීට රටේ ඉදුපු සියලුම නායකයන්ට අපි ඒකාධිකාරයේ පිළිබඳව දැනුවත් කරලා ඒ වෙනුවෙන් ගන්න ඕන ප්‍රතිමාර්ග සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක අද වෙනකොට යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. යලකන්නේ නාඩු වීවල කුසිකාර අමාත්‍යාංශයේ කෙසේ කිව්වත් මේ වි පරිහරණය කරන්නේ මා පරිමාණ මෝල් විදිය සහ සුළු පරිමාණ යෝ මෝල් විදිය. රටේ සමස්ත සහල් නිෂ්පාදනයෙන් 65%ක් පමණ තාමත් වෙළඳ පොළට සහල් නිකුත් කරන්නේ සුළු අමාත්‍ය පරිමාණ සහල් මෝල් විදිය. එතකොට මේක සැබෑ සත්‍ය මේක පරිහරණය කරනකොට සැබෑ සත්‍ය දැනෙන්නේ අපිට. ඔව් එතකොට මේකදී පැහැදිලිව තියෙනවා මේ වෙනකොට යලකන්නේදී නාඩු වීවල යම් අඩුවක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව වුණේ පසුගිය කන්නවල කීරි සම්භාවල වලට විශාල ඉල්ලුමක් තිබුණා රුපියල් 150ක් ගන්න ලොකු මිලක් ගොවියන්ට ලැබුණා. ඒ නිසා ගොවි මහත්තුරු පෙළඹුණා පසුගිය යලකන්නේදී කීරි සම්භාව වැඩියෙන් අස්වද්දන්න. එතකොට ඒ වෙනකොට නාඩු සාල් වෙනකොට වී වෙනකොට කීරි සම්භාව අස්වද්දුවා. එතකොට ඊට පහුගේ කන්නේදී නාඩු වී අස්වන්න අඩු වුණා. ඒ කියන්නේ නාඩුව මේ කියන්නේ නාඩු වලට සාපේක්ෂව කීරි සම්බන් මිල වැඩි නිසා ගොවියන් උනන්දු වුණා මේක වගා කරන්න නේද? ඔව් සාමාන්‍යයෙන් කීරි සම්බන් රුපියල් 120ක් 25ක් වගේ මිලක් තිබුණේ. නමුත් මේ පහුගේ කන්න දෙක තුන රුපියල් 150 160 වගේ මිලක් ගොවියන්ගේ කීරි සම්බන් වල ලැබුණා. ඒක නිසා ගොවි මහතුරු පහුගේ යල කන්නේදී කීරි සම්බන් වැඩිම වැඩ කරා. එතකොට මේ වැඩි දේ වැඩි කරනකොට ඒ ප්‍රමාණය අඩු වුණේ නාඩු වී වලින්. එතකොට රටේ සාමාන්‍යයෙන් අස්වැන්නක් මෙලනකොට වැඩිම සංවිතියක් තියෙන්නේ නාඩු වී ප්‍රමාණය තමයි රටේ වැඩියක් අස්වැන්න ලැබෙන්න ඕනේ. මොකද රටේ පරිභෝජනයේ නාඩු වී සහල් නාඩු සහල් ඒ කියන්නේ සහල් පිටි සහ සහල් සුදු ගැකුළු වර්ග බත් කන්න සහ සම්බපු ලදා ඒවට නාඩු සහල් අවශ්‍ය වෙනවා. එතකොට අවශ්‍ය ප්‍රමාණයට මේ කන්නේදී නාඩු වී සහල් ලැබුණේ නැහැ. ඒ වුණොත් කීරි සම්භාවය. එතකොට මේ වෙනකොට කීරි සම්භාව මිල සම්භාව සහ නාඩු මිලටත් වඩා අඩුවෙන් මිලද බලලා තියෙනවා. ඒ කියන්නේ කීරි සම්භාව අතිරික්තයක් වුණා මේ කන්නේ. එතකොට කීරි සම්භාව මිල අඩු වුණා නාඩු වී මිල වැඩි වුණා. අද වෙනකොට සම්භාව වී වලට වඩා රුපියල් 300ක් 350 අතර මිලකට නාඩු වී විදියක මිල වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ කවදාකවත් වෙන්නේ නැති දෙයක්. ඒ වෙන්නේ නාඩු වී වල යම් කිසි හිකයක් නිසා. එතකොට ඒ තුල ඒ ලැබෙන මිලත් එක්කලා මේ සැරේ ගොවි මහතුරුන්ගෙන් කුඹුරෙන්
tetapi kiloe ka kapi gatte rupiah 105 ka wage milakata saamaanyen wenna data wenna rupiah 90 95 සියර් පල්ලෑ මිලකට තමයි අස්වැන්න නෙලනකොට තෙතවි කිලෝ එකක් අපි ගන්නෙ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් ඇත්ත වශයෙන්ම මේ අමාත්‍යාංශයේ මොනවා කිව්වත් නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක අඩුවීමක් වෙලා තියෙනවා. ඔව්. ඒකද මේ මේක මේ රටට අවශ්‍ය තරම් සහල් වී මේ රටේ නැති බවක් නේ මේ රටට අවශ්‍ය තරම් වී සංජිත තියලා නමුත් නාඩු වී වල අඩුවක් තියෙනවා. ආ ආ. ඒක එතකොට අර යම් අඩුවක් වුණාම ඒක වෙළඳපළට එන්නේ බොහොම ඉමින්. හ්ම් හ්ම්. වෙළඳපළට එන්නේ නැහැ කලාවට. ඒතකොට ඒක ඒ වෘත්තියේ ශේෂයේ ව්‍යාපාර කරන අය හැමෝම තමන්ගේ ව්‍යාපාරයට ආසයි ව්‍යාපාරය සිදු කරගන්න ලාභ ලබා ගන්න යන්නේ. එතකොට මේ සුළු මෝල් හිමියන්ට ඒ ලැබෙන්නේ නාඩු බොහොම අපි කියමු දවසකට වීලෝරි 10ක් සම්බහම් වෙනකොට නාඩු වීලෝරි දෙකයි හම්බෙන්නේ. ඔව්. ඒ කියන්නේ අර පිපිච්ච සංජිත බොහොම හිමින් හිමින් තමයි වෙළඳපළට එන්නේ. ඒක මේ වීවල නෙමෙයි ඕනම දෙයක අමුදවුල ඉඩයක් වුණාම ඒක ඩිමාන්ඩ් වෙනවා. එතකොට මෙන්න මෙහෙම ඔයෙත් එක මම තව ප්‍රශ්නයක් අහනවා. එතකොට දැන් ඔය වීක් දැන් කැපුණානේ පහුගිය කාලේ. එතකොට ඒ නාඩු ටික මහා පරිමාණ මෝල් හිමියන් ගාව තියෙනවා කියලා මතෙකුත් සමාජයේ තියෙනවා. මොකද මේ ගැන කියන්නේ? නෑ ඔකේදී ඇත්තරම දැන් අපි හැම එකක්ම ඔය මහා පරිමාණ මෝල් හිමියෝ ගැන සාකච්ඡා කරලා කරන්න ගියාම මේක එක කොටසක්නේ. ඔව්. එතකොට මේකේදී විශේෂයෙන්ම මම අපි කාලාන්තරයක් තියෙනවා. දැන් මම හිතන්නේ මේ ජනරාල්තුමාට අපි ප්‍රකාශ කළා පැහැදිලි කළා. එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා ඒ වෙනුවෙන් වැඩ පිළිලක් හදන්න කියලා. මහා පරිමාණ මෝල් හිමියෝට වඩා වී ප්‍රමාණයක් වෙළඳපොළේ තියෙනවා වීතක අතරමැදි වීතක රැස් කරන්න ගාව. එතකොට මහා පරිමාණ මෝල් හිමියෝ ඉතින් දැන් ඒගොල්ලන්ගේ කර්මාන්තශාලාවට අවශ්‍ය ප්‍රමාණයද ඒගොල්ලෝ වී ගබඩා ගන්නවා. ඒක යාළ ව්‍යාපාරය. ඒට අමතරව ඒට වඩා වැඩි ප්‍රමාණයක් විවෘත වෙළඳපොළේ ගබඩා වෙලා තියෙනවා. ඒතර මේ දෙකම මේකට බලපානවා. එක කොටසක් පමණක් නෙමෙයි. එතකොට පොඩි මෝල් හිමියන්ට කන්නේ අවසන් වුණාන් පස්සේ පරිහරණය කරන්න නිෂ්පාදනය කරන්න වී දෙන්නේ අර අතරමැදි වීතක රැස් කරන්න. එතකොට පොඩි මෝල් හිමියන්ට සල්ලි නැහැ. ඒතර ප්‍රමාණයක් ගබඩා කරගන්න මහා ප්‍රධාන මෝල් හිමියන්ට තිබුණාට ඒගොල්ලෝ අර දෛනිකව තියෙන වීලිගත් එකලා ගැටෙන්න ඕනේ. ඔව් ඔව්. එතකොට තමයි අර්බුදය තියෙන්නේ. විශේෂයෙන්ම දැන් එතකොට දැන් ඊ සාකච්ඡාවෙ මම හිතන ඔබතුමා සහභාගී වෙන්නේ නැති. මේ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා අවධාරණය කළා නේද මේක අපිට සෙනිකව විසඳන්න බැරි ප්‍රශ්නයක්. නමුත් මේක කාලයක් අරගෙන මේ මිල ස්ථාවර ස්ථායි කරන්නට එතුමා කාරණය පිළිබඳව අවබෝධයක් ගත කියලා අපිට විශ්වාසයක් තිබුණා. එතුමා කිව්වේ ලබන ජනවාරි තමයි 2025 මහ කන්නේ ආරම්භ වෙන්නේ. ජනවාරි මැද වෙනකොට ආරම්භ වෙනවා අම්පාරේ. එතකොට ඊට කලින් අපි ගොවි මහතුරුත් එක්ක සාකච්ඡා කළා. ඒ ඔවුන්ට අවශ්‍ය සාධාරණ බිලක් දෙනවා. ඒ ගැන සලකා බලලා සංශෝධනයක් කරලා ඒට සාපේක්ෂව මෝල් හිමියන්ටත් ලාභයක් දෙන විදිහට හදලා පාලන මිල සංශෝධන වෙනද උනන් අපි එතකොට කරමු. මේ වෙලාවේ පෞද්ගල පාලන මිලට දෙන්න කියලා. නමුත් අපි සියලුම මෝල් හිමියෝ අපි ප්‍රකාශ කළා අද පෞද්ගල වී මිල අද වී මෝලකට වී කිලෝ එකක් කරනකොට රුපියල් 137ක් වෙනවා. ඒතකොට මේ මිලත් එක්ක මේ වෙනකොට අපිට ලබා දෙන්න බෑ. මොකද ගොයන් කැපෙන වෙලාවෙත් වී කිලෝ එකක් රුපියල් 105ට තෙත වී කිලෝ එකක් ලබා ගත්තේ. මේ මිල සංසන්දනය කරනකොට මේ අපිට පාලන මිලට 220 දෙන්න බැරි බව එතුමාට අපි සියලුම මෝල් මහා පරිමාණ සුළු පරිමාණ මෝල් මේ කිව්වා. මේ වෙලාවේ අපි 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 කවදාකවත් පාලමිලට කාලමිල ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ. ඒක අනිවාර්යෙන් තිබිය යුතුයි. නමුත් දැන් අපි ලබා ගන්න දෙන වීමිලත් එක්කලා අපිට මේක කරන්න බැරි අපහසුතාවයක තමයි පැහැදිලි කරේ. ඒ මොකද කුඩා මෝල් හිමියෝ මේ වෙලාවේදී දැඩි අසීරුද තත්ත්වයකට පත් වෙනවා. විශාල පාඩුවක් දරලා ඔවුන්ගේ ව්‍යාපාර අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේදී ඇත්තට විශේෂයෙන්ම මම මේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම බැලුවා. මේ සාකච්ඡාව ජනාධිපති බක්කුව ඇත්තටම මේ වෙලාවේ ජනතාවට සහනයක් වෙන්න ඔබතුමාලා මේක ලාභ පාඩු පිරිමහ ගන්න කියලා අදහසක් කිව්ව නේද මේකෙදි? ඔව් එහෙම කිව්වා. නමුත් මහා පරිමාණ මෝල් හිමියෝ ඒ අය ඒගොල්ලන්ගේ පාඩුව ගැන ප්‍රකාශ කළා. නමුත් ඒගොල්ලන්ට යම් මේකෙන් ඒගොල්ලන්ට දරා ගන්න පුළුවන් වුණත් පොඩි මෝල් හිමියෝ ගාව බොහොම සොච්චන් මුදලක් තමයි යටේ තියෙන්නේ. පොඩි මෝල් හිමියෝ සමස්තයක් අතේ රටේ වැටලා තියෙන්නේ. පොඩි මුදල තුල ඒගොල්ලන්ගේ ඒ අතේ තියෙන පොඩි ප්‍රමාණය අඩු වුණොත් ඒක ඒගොල්ලන්ට ආයේ අපව එකතු කරගන්නීමේ හැකියාවක් නැහැ. අනේ ගැටලුව තියෙනවා. ඒක මහපොරුම පාර්මාණ මොළුදෝ කාරණේ මතකලා. මොකද දැන් ඔය මිල පාලනට આવොත් ඒ පාඩුව මේ විශාල පාඩුවක්. ඔව්. ඒ කියන්නේ හැමෝටම ලොකු පාඩුවක්. ඒක ආල්කිලයකට රුපියල් 10ක් 12ක් කියන්නේ ලොකු පාඩුවක්. ඒක මොකද අද පෞදෙන ඒත් එක්කලා දෙවෙනි කාරණේ තමයි මතක් කරලා දැන් අපි ගියමුකෝ දැන් මගේ කර්මාන්තශාලාවේ තියෙන වීදිකාද
පාඩු උඩරි කොටලා වික්කහම ඔව් නැවත මම ආපහු වෙනද පොලෙන් ගිහිල්ලා ගන්න දෙන්නේ අර වැඩි මිලට වැඩි මිලට ඒක මේක පැහැදිලි කරලා දැන් අපි දැන් දැනට අපි ජනාධිපතිතුමාට එකක වෙලා ඒ තියෙන පාඩුව දරාගත්තා මගේ දැන් කර්මාන්තාලාව ඇතුලේ තියෙන වීදික සහල් පාඩුවපත් කළා මට යවන්න පුළුවන් එතකොට මේ පාඩුව අපි එතනින් පාඩුව දරා ගන්නවා කවදාද ඒක කල්මනාකරණය කරලා ඉතින් යන්න බෑ හැබැයි ඒ වීදිකේ යුරුනාම මට පවතින පාලන මිලට දෙන්න වෙනද පොලේ වීදියෙන් ඕනේ ඔව් ඔව් එතකොට අපිට ගන්න සිද්ධ උනේ පහුගිය කාලේ කළු කඩ මිලට කීරි සම්බා. ඔබතුමාට මතක ඇතිනේ. එතකොට දැන් මේ කීරි සම්බා තොග තියාගෙන ඉඳලා දැන් ඔබතුමාලා නෙමෙයි මම මේ කාර්යය ගියා ලොකු ව්‍යාපාරිකයෝ මහා පරිමාණ මෝල් කට්ටිය. ඒගොල්ලෝ දැන් කීරි සම්බා මේ කාලේ ඉකුත් වෙනකොට දැන් ඔන්න කීරි සම්බා වෙළඳ පොළ නිකුත් කරනවා. ඒ කියන්නේ ඕනකට වැඩි කාලයක් තියාගන්න බෑනේ මේක ස්ටොක් වල යම් කාලයක් තියෙනවනේ. එතකොට එහෙම චෝදනාවකුත් මිනිස්සු අතර තියෙනවා. මොකද්ද මේකට කියන්නේ? ඒකදී ප්‍රධානම වෙන්නේ. ඒක තමයි ඒක ප්‍රතිපලයෙන් අනිත් පැත්තට කැරිකලා දෙන්නේ. දැන් මේ පහුගිය කන්නවල කීරි සම්බා යම් නිෂ්පාදනය කරලා දුන්නේ අඩු ප්‍රමාණයක්. එතකොට කීරි සම්බා වෙළඳපොලේ යම් හිඟ අඩුවක් තියෙනවා. එතකොට ඒක ඩිමාන්ඩ් වෙනවා. එතකොට කීරි සම්බා හැමෝගානම නැහැ. ඒගොල්ලෝ ගාව ප්‍රමාණය තියෙන්නේ. එතකොට ගත්තු මිලත් එක්කලා මම ගියේ මුලදී කීරි සම්බා 2 කිලෝකට රුපියල් 150ක් හටක් ගියා කියලා. ඔව් ඔව් ඔව්. අන්න ඒකොට ඒ කීරි සම්බා වල යම් ඉගයක් කළා. ඒකද? එතකොට ඒ නිසා තමයි ගොවි මාතුරු ඒ අස්සන්න බලාගෙන කීරි සම්බා වැඩි වැඩ කරේ. වැඩි කරේ. දැන් ඒක කීරි සම්බා කරකුණා නාඩු හාලෝ. නාඩු එකට. ඒකද මේක කුසිකාර අමාත්‍යාංශයේ අපි දීර්ඝ කාලයක් තියෙනවා. මේක තුලනේ වෙන්න වග බලා ගන්න ඕනේ කුසිකාර අමාත්‍යාංශයේ. ඉතින් අපි ගමු දැන් ලබන කන්නේ සම්බා අඩුවෙන් වැඩ කරොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා සම්බා නිෂ්පාදනය ආවොත් දැන් මේ සැරේ නාඩු වල මිල වැඩි නේද දැන් මේ වෙනකොට මේ කන්නේ පහුගිය කන්නේ කැපිලා දැන් දින වී වල සම්බව වලට වඩා රුපියල් 350 400ක් වැඩි නාඩු ඔව් ඔව් යම් මේකින් ඊගාව කන්නේ බැරිලා කන්නේ නාඩු වැඩි වෙන ගැහුවොත් එහෙම ඒක නිසා නාඩු වල වැඩි මිලක් හම්බුණා කියලා ඊගාව කන්නේ නාඩු මිල වැඩනවා ගොඩක් පල්ලයට ඔව් ඒක මේකෙදි කොයි මාත්‍රුසා මේක සංකීර්ණ ප්‍රශ්නයක් නමුත් විසඳන්න පුළුවන් ස්ත්‍රීල වැරපිනලක් මත යනවා විශේෂයෙන්ම මේ රංජිත් මහතා අපි හිතන්නේ මේ ආර්ථිකයක් සවිමත් වෙනවා කියන්නේ දැන් පිට අපි විදේශ රටවල් බැලුවත් ඔය තායිවාන වගේ රටවල් බැලුවත් ඒගොල්ලෝ ඉස්ලාම් මේ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයෝ තමයි ශක්තිමත් කළේ ඒ රටේ මුල් කාලේදී නමුත් අපි දැන් ඔබතුමාලා වගේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගම සභාපති ඔබතුමා මම හිතන්නේ එවැනි අය තමයි සවිමත් කළ යුත්තේ මොකද ඒගොල්ලෝ ගාව තමයි දැන් ඔබ කිව්වා වගේ 65%ක් ආල් ලොට් එකෙන් 65%ක් වි ප්‍රමාණයක් ඔබතුමාලා සතුයි. දැන් අරගොල්ල කොච්චර ඒගොල්ල ගාව තොග තීරා කිව්වත් විරමේ දෛනික සාල් නිෂ්පාදන කාර්යයක් ක්‍රියාවලියේදී අපි ගාව වී නෑ. බොහොම සුළු ප්‍රමාණයක් තියෙනවා. මොකද අපිට වී තොගරක් කරගන්න මුදල් දෙන්නේ නෑ, බැංකුවෙන් දෙන්නේ නෑ. අපි ගාව ප්‍රාග්ධානයක් නෑ. නමුත් දෛනික අපි කරන්නේ එදිනෙදා වෙළඳපොලෙන් වී ලබාගෙන නිෂ්පාදනය කරන එකක්. ඒ නිසා නමුත් සහල් නිෂ්පාදන ධාරිතාවෙන් 85% තමයි අපි කරන්නේ. ඒක සහල් නිෂ්පාදන ධාරිතාව. ඒ කියන්නේ ඔබතුමාලට සෙලෝ නෑ. තැම්පත් කරන්න ඒ වගේ ලොකු පරිමාණයේ දේවල් නෑ. නමුත් රටක් විදිහට අපි මූලිකව නගා සිටවන්න ඕන ඔබතුමාලා වගේ ව්‍යාපාරික. විශේෂයෙන්ම මම මේ වැඩසටහන බලලා අපි ආයතන කියනවා රටේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නගා සිටුවොත් තමයි සමස්ත ආර්ථිකයේ මුඩර යන්නේ. මේක පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක්. එමනම් අපේ සාකච්ඡාව මම හිතන්නේ ඉතා දීර්ඝ සාකච්ඡාවක් ප්‍රශ්න කීපයක් ඇදුනා ඔබතුමා රංජිත් මහතා මරදගහමුල හාල් මොල් හිමියන්ගේ සංගමේ සභාපතිතුමා සමහරි නේද ඔබගේ නිලනාමේ හරි හොඳයි බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට කිතුරාට බොහොම ස්තුතියි